අපි ඇත්තරම විශේෂ කාරණාවක් හෙළදරව් කිරීමට තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වන්නේ මහ බැංකුව විසින් 2022 ජූලි මාසේ 20 වෙනිදා චක්‍රලේඛයක් ඉදිරිපත් කරනවා 2022 අංක 1 කියලා මේ චක්‍රලේඛය ඉදිරිපත් කරන්නේ බැංකුණවන මූල්‍යායතනයේ අධ්‍යක්ෂවරයා විසින් එතකොට මේ චක්‍රලේඛයෙන් ඉල්ලන්නේ නැවතත් මේ ලීසින්හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමය අපගේ ඉල්ලීම පරිදි නැවතත් ණය ප්‍රතිව්‍යුහගත කර දෙන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලා. හැබැයි මේකේ ඉතාම කනගාටුදායක කාරණාව තමයි මහ බැංකුව විසින් ඉදිරිපත් කරනවා 2022 ජූලි මාසේ 7 වෙනිදා 2022 අංක 2 කියලා චක්‍රලේඛයක්. ඒක නිකුත් කරන්නේ මේ රටේ තියෙන බැංකුවලට එතකොට ජූලි 20 නැවත ඉදිරිපත් කරනවා චක්‍රලේඛයක් 2022 අංක 1 කියලා. මේක ඉදිරිපත් කරන්නේ මේ ෆිනෑන්ස් කම්පැනි වලට. හැබැයි අපි මහ බැංකුව අධිපතිවරයාගෙන් මේ වෙලාවේ අහන්න ඕන මේ චක්‍රලේඛ දෙක නිකුත් කරාට පසුව අදට මාසයක් ගත වෙලා තියෙනවා. මේ චක්‍රලේඛ වලට අනුව මේ අදාළ බැංකු ආයතන සහ මේ ෆිනෑන්ස් ආයතන කටයුතු කරනවද? ඒක බරපතල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ తాවකාලික පැලස්තර ගහලා මේ රටේ මේ සුල් සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝන්ගේ මේ කඩම් වැඩිච්ච ආර්ථිකය කිසිසේත්ම ගොඩ ගන්නට බැරි තැනකට මේ වෙද්දි පත් වෙලා තියෙනවා. අපි ප්‍රකාශයක් කරා 2022 6 වෙනි මාසේ 9 වෙනිදා ලීසින්හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ හැටියට අපේ සමාජිකයන් किसी के ने दिनानुवा के नका मैं बैंकों पाद दिए थे सात पाहा का मुदला नया वारी का वाशेन गिवन नहीं किया ला अपे मैं अपि मैं साठना पटांगा तरबासे मैं वेदी मेरा टे गनुदेनु करुँगो लक्ष्य विषि पाहा का ट्वेडी प्रमाण या अद मैं लीज इंसा हमें बैंक वारी का गिवागन गिवन नहीं तेंटा මෙන්න මේ හේතුව තමයි මහ බැංකුව අධිපතිවරයා මෙන්න මේ චක්‍රලේඛ දෙක නිකුත් කරන්නේ. හැබැයි අපි ඉතාමත් කඩිනමින් කියනවා මේ මහ බැංකුව අධිපතිවරයාටත් මේ දේශපාලන න්‍යාය පත්‍ර වලට මේ ඉන්න මේ ලීසින් මාපියාකාර ගජමිත්‍රෝගේ කණ්ඩායමට යටත්ව තවදුරටත් කටයුතු කරන්න එපා. ඔබතුමාට මහ බැංකුව අධිපතිවරයා හැටියට පැහැදිලි විසඳුමක් මේ රටේ මේ සුල් සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දෙන්නට හැකියාව තියෙනවා අවස්ථාව තියෙනවා අපි දැක්ක පහුගිය දවස්වල කෝප් කමිටුව විසින් මේ රටේ තියෙන ප්‍රබල ආයතන 10කින් බිලියන 54 බොල් ණය හැටියට පැත්තකට දාලා තියෙයි කියලා කෝප් කමිටුව තුලින් අනාවරණය වුණා. එතකොට මේකේ හොඳම කාරණාව තමයි දැන් අපේ රටේ තියෙන මේ ලංකා බැංකු පද්ධතිය සම්පූර්ණයම කඩාගෙන වැටලා තියෙනවා. මේ කඩම් වැටෙන ප්‍රධාන හේතුවක් තමයි මේ ලංකා බැංකුවේ ඉහළ නිලධාරීන් සිදු කරන අක්‍රමිකතා. ඒ නිසා තමයි අද වෙද්දි මේ ලංකා බැංකුවට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. උදාහරණයක් හැටියට සෑහෙන්න මේ රටේ රාජ්‍ය නිලධාරීන් විශ්‍රාමික නිලධාරීන් මේ ණය මුදල් අරන් තින්නේ මෙන්න මේ ලංකා බැංකුව හරහා. එතකොට 108.5% ගණිපු ණය මුදල අද 118 දක්වා වැඩි කරලා තියෙනවා. මේකෙදි ආයතන සංග්‍රහය සම්පූර්ණයෙන්ම බිඳවට්ටලා තියෙනවා. හේතුව තමයි මේ ණයක් දෙද්දී මේ අදාළ රාජ්‍ය සේවකයාගේ වැටුපෙන් 160ක් ණය මුදල හැටියට කැපෙන්නත් ඉතුරු 140 ඔහුගේ ජීවන වියදම් හැටියට තමයි ගන්නේ කළ මේ ණය මුදල් ලබා දෙන්නේ. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද වෙලා තියෙන්නේ මේ රුපියල් 20000ට තිබ්බ වාරිකේ රුපියල් 32000ට ගිහිල්ලා රාජ්‍ය සේවකයාගේ බැංකුවට එන පඩිය සම්පූර්ණයෙන් මේ ලංකා බැංකුව කපා ගන්නවා. එතකොට මේ අද මේ රාජ්‍ය සේවකයාට ජීවත් වෙන්න විදිහක් නැති වෙලා තියෙනවා. විශ්‍රාමික වැටුප් ලබන විශ්‍රාමිකයාට අද ජීවත් වෙන්න 7.5ක මුදලක් අතට එන්නේ අතිනුත් බැංකු වාරිකේ දාන්න වෙලා තියෙනවා. එතකොට මේ ඉහළ නිලධාරීන් ඉහළ පුටුවල් නිල් අපි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ලංකා බැංකුවේ ඉහළ නිලධාරීන්ගේ ෆයිල් අපිට ලැබිලා තිනෝ. ඉතාම කඩිනමින් මේකට කඩිනම් පිළිතුරක් ගත්තේ නැතෝ තින් නංගම් එක්කම ලීසින්හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ හැටියට අපි මේ සියල්ල
ඉදිරිපත් කරන්න සූදානම් කිසිම විටක විපසුබට වෙන්නේ නැහැ කිසිම තර්ජනයකට ගර්ජනයකට මේ ලිපි ලේඛන සියල්ල ඉදිරිපත් කරන්න ඒක නිසා අපි ඉතාම කඩිනමින් කියනවා ලංකා බැංකුවේ සභාපතිවරයාට ඔහුගේ අනුදැනුම මත තමයි මේ සියල්ල සිදු වෙලා තින්නේ සිදු වෙමින් පවතින්නේ ඔහුට පුළුවන් කඩිනම් තීරණයක් ගන්න අපි සියලුම මේ ලංකා බැංකුවේ ණය මුදල් ගත සියලුම රාජ්‍ය සේවකයන් මේ අගෝස්තු මාසේ 24 වෙනිදා උදේ 10ට ලංකා බැංකුව ප්‍රධාන කාර්යාලය ඉස්සරහා අපි නිහඬ විරෝධතාවයකින් මේ සටන ආරම්භ කරනවා. එතකොට මේ සටන ආරම්භ කළා අපි කියන්නේ කරුණා කළා මේ රටේ සුළුසා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයා නැත්තට නැති කරා වගේ මේ රටේ රාජ්‍ය සේවකයොන්ට ඔහුන්ට අද මේ බැංකු ණය වාරික වැඩිවීම නිසා අද ජීවත් වෙන්න විදියක් නැතුව තියෙනවා තමන්ගේ ළමයා ක්ලාස් එකට යවා ගන්න විදියක් නැතුව තියෙනවා ඉතාම බරපතල ගැටලුවක මේ වෙද්දි රාජ්‍ය සේවකයා පත් වෙලා තියෙනවා ඒක නිසා අපි මහ බැංකු අධිපතිවරයාටත් කියනවා ඉතාම කඩනමින් මේ ගැටලුවට විසඳුමක් හොයන්නට ඕනේ ඒ වගේම තමයි මේ මහ බැංකු අධිපතිවරයා ඉදිරිපත් කරපු 2022 අංක 1 කියන චක්‍රලේඛයේ තුන්වෙනි වගන්තියේ 3 තියෙනවා 2020 ජනවාරි මාසේ පළවෙනි දින හෝ ඉන්පසු අක්‍රීය ණය වර්ග කර ඇති කල්බදු වත්කම් බලෙන් අත්පත් කර ගැනීම හෝ යලි හිමි කර ගැනීම 2022 12 වෙනි මාසේ 31 දක්වා අත්හිටවා තිබෙනවා කියලා. එතකොට මේ කියන්නේ මේ ලීසින් සමාගම් වලට කියන්නේ 12යි 31 දක්වා මේ ගනුදෙනු කරුවන්ගේ කිසිදු වාහනයක් පැහැර ගන්න එපා කියලා. මහ බැංකුව එහෙම කියලා දින 30ක් ගත වෙලා තියද්දි 8 වෙනි මාසේ 19 වෙනිදා මොරටුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ අනුදැනුව මත මොරටුව ප්‍රදේශයේ අහිංසක තරුණයෙක්ගේ යතුරු පැදියක් බලෙන් අරන් යාමට මොරටුව පොලිසිය සහයෝගය ලබා දීලා තිනවා. අපි මේ පිළිබඳව මොරටුව පොලිසියෙන් විමසුවා ඔහුන් කියනවා ඔහුන්ට මෙහෙම චක්‍රලේඛයක් ලැබිලත් නැහැ කියලා. අපි බොහොම කනගාටු වෙනවා. ඒක නිසා අද දිනේදී අපි පොලිස්පතිවරයාට ලිඛිතව මේ කරුණු සම්බන්ධව පැමිණිල්ලක් කරා. ඉතාම කඩිනමින් මේ රටේ මේ ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කරන්න මේ රටේ මේ මැරයොන්ට මේ සීසර් වරුන්ට මේ රටේ මිනිස්සුන්ට ගහලා තර්ජනය කළා අඩත් එඩකම් කළා වාහන ගෙනියන්න මේ 2006 අංක 56 කියන ලීසින් කල්බදු බන්දේ කිසිසේත්ම බලයක් දීලා නැහැ. ඒක නිසා අපි ඉතාම අවධානයක නම් මේ රටේ තියෙන මේ ලීසින් ආයතන වලට අතනෝමතික ලෙස කටයුතු කරවමින් මින් ඉදිරියට මෙම ආයතන වලට විරුද්ධව මොකද මේ 2006 අංක 56 පනත අපි සම්මත කරපු පනත නෙවෙයි මේක විවස්ථාදායකතුලින් සම්මත කරපු පනත මේ පනතේ වගන්ති කිසියම් ආයතනයක් උල්ලංඝනය කරනම නම් ඒ සඳහා අපි ඉතාම කඩිනමින් අධිකරණයේ සහය ලබා ගන්නවා මේ රටේ සමස්ත මේ වෙද්දි මේ රටේ මිලියන 8ක ණය පාරිභෝගිකයන්ට උන් හිටිතන් නැති වෙලා ඔවුන් බොහොම අසන්නතාවයට පත් වෙලා තියෙද්දි මේ රටේ මහ බැංකුව දේශපාලනීකරණය වෙලා දේශපාලන න්‍යාය පත්‍ර වලට වැඩ කරන ගමන් මේ රටේ තියෙන සුල්සා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකින් සියල්ල මරලා දමලා අවසන්. ඒක නිසා අපි දැක්ක පිට රටවලත් මේ COVID-19 වසංගතයෙන් බරපතල ලෙස අභියෝගයට ලක් වුණාට පස්සේ ව්‍යාපාරිකයෝ අදාළ රටවල් ඒ රටේ තියෙන මුදල් ඒකක මුද්‍රණය කරලා ලබා දුන්නේ මේ රටේ සුළුසා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට ඒ රටවල්. ඒතොර මේ පැලස්තර දාන්න නැතුව අපි මහ බැංකුවට කියන්නේ ඉතාම කඩනමින් මේ රටේ ඉතාම අඩු මුදලකට නැවත මේ ණය ප්‍රතිව්‍යුහ ගත කරගෙන මේ රටේ දලදේශීය ආදායමට දායකත්වයේ 152 ලබා දෙන මේ සුල් සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකව රැක ගන්නට කටයුතු කරන්න ඕන. අපේ රටේ ඩොලර් නැහැ. නේද? ඩොලර් හොයන්න ඕන නම් මේ රටේ තියෙන මේ සංචාරක ශේත්‍රය අද ඉතාම කඩනමින් නැවත ගොඩ ගන්නට ඕන. හැබැයි ගොඩ ගන්න වැඩපිළිවෙල සංචාර කැමැතිවරයාගේවත් අපි දකින්නේ නැහැ. බොරුවට කය ගහන බවක් තමයි අපිට තේන්නේ. ඒක නිසා අපි අමතුමාටත් ඉතාම කඩනමින් කියනවා මේ පිළිබඳව ඉතාම කඩනමින් ඍජු තීරණ ගත යුතුයි නැත්නම් තව දුරටත් මේ කර්මාන්තය සියල්ල නැති වෙමින් පවතින අපේ රටට. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් 2022 පස්සේ මේ දෙවනි මා පෙබරවාරි මාසේ 25 වෙනිදා ලීසින්නා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයට අපි 2000
අංක 43 කියන මේ රක්ෂණ විධිවිධාන පන්තියේ ගැටලුවක් තියෙනවා කියලා අපි ඉදිරිපත් කරාට පස්සේ රක්ෂණ නියාමන කොමිෂන් සභාව අපට ලිඛිතව එවුවා මේ ලිපිය ෆාෂල් ලොස්ටයක් වුණොත් යම් කිසි පාරිභෝගිකයෙකුගේ රක්ෂණ හිමියෙකුගේ වාහනයක් රියානතුරකට ලක් වූාට පසු මේ ලීසින් ආයතන විසින් අවුරුදු 22ක් තිස්සේ මේ රටේ මේ රක්ෂණ පාරිභෝගිකය මුලාවට පත් කරලා තිබ්බා. හැබැයි මේ 2006 අංක 43 කියන මේ රක්ෂණ විධිවිධාන පන්තියේ කොහෙවත් නැහැ නෝ ඔබ්ජෙක්ෂන් ලෙටර් එකක් අවශ්‍යයි කියලා. ඒ කියන්නේ වාහනේ රියානතුරකට ලක් වුණොත් සාමාන්‍ය රියානතුරකට ලක් වුණොදී අදාළ වන්දි මුදල මේ රක්ෂණ පාරිභෝගිකයට ගෙවන්න රක්ෂණ සමාගම බැඳී සිටින්න ඕන. හැබැයි අද මොකද්ද වෙන්නේ? අද වෙන්නේ රක්ෂණ සමාගම කියනවා ලීසින් සමාගමෙන් ගිහිල්ලා ඇරියස් නැහැ කියන නෝ ඔබ්ජෙක්ෂන් ලෙටර් එකක් අරන් එන්නලු. එතකොට මේ රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් මේ රටේ තියෙන සියලුම රක්ෂණ සමාගම් දැනුවත් කරලා තියෙද්දි තව දුරටත් මේ රක්ෂණ සමාගම් මේ ලීසින් සමාගම් වලින් මේ නෝ ඔබ්ජෙක්ෂන් ලෙටර්ස් ඉල්ලනවා නම් මේ රක්ෂණ සමාගම් වලට විරුද්ධව අපි ඉදිරියේදී නීතිමය පියවර ගන්නවා. ඒක නිසා ඉතාම කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ පනතනුව කටයුතු කරන්න මේ පනතට පිටින් කටයුතු කරෝතින් අපි ලීසින්හා ණය වාරික ගවන්නන්ගේ සංගමයේ හැටියට අනිවාර්යයෙන්ම ඉදිරියේදී අධිකරණයට යෑමට සූදානම්. ඒක නිසා ඉතාම කඩනවි මේ රක්ෂණ පාරිභෝගිකයන්ට තමන්ගේ අයිතිය තමන්ගේ වාහනේ හැපුවාම හදා ගන්න දෙන්න. හැබැයි ලීසින් ආයතන පරමායිතිකරු වුණා කියලා නෝ ඔබ්ජෙක්ෂන් ලෙටර් එකක් ගන්න ඕන වාහනේ ෆුල් කණ්ඩම් යා කුණති වාහනේ ටෝටලි ලොස්ට් එකක් වුණොත් විතරයි නෝ ඔබ්ජෙක්ෂන් ලෙටර් එක ගන්න පුළුවන්. ඒ අරෙන්න කිසිසේත්ම සාමාන්‍ය රියානතුරකදී මේ ලිපිය ඉල්ලීම ඉතාමත් වැරදි. ඒක නිසා රක්ෂණ ආයතන සියලුම රක්ෂණ ආයතන දැනුවත් කරනවා කඩිනමින් මේ රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ නිර්දේශ වලට අනුව කටයුතු කරොත් අපි නීතියේ පරිසරණ පැතීමට සූදානම්. පුරවැසි හඬ වෙනුවෙන් අපක්ෂපාතී වත් වාර්තාකරණය ලංකා සී වොයිස්.